පාස්කු ඉරිදිනසිදු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහි ජාතික ජනබලවේගේ ප්‍රතිඥාව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම සිදුවුණා. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට සාධාරණ ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ප්‍රතිඥාවේ ඇතුළත්. 2019 වර්ෂයේ අප්‍රේල් මාස 21 වෙනිදා පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමෙහි ලාවන ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම සිදු වුණා. එයද පෙර අවුරුදු 11ට පමණ බොරැල්ල අගරදුගුරු නිල නිවසේදී ජාතික ජනබලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පාස්කු ඉරුදින කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද ම්ලේච්ඡ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට සහ එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සමාජිකයන්ට සාධාරණ ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු හතක් මෙම ලියවිල්ලට ඇතුළත්. මෙම හමුව සඳහා ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පරම ඇතුළු පිරිසක් සහභාගී වුණා. අපි අද ඒක වාචික නෙවෙයි ලිඛිතවම මේ ලියවිල්ල බාර දීලා අපි අද ප්‍රතිඥාවක් දුන්නා එතුමන් ඉස්සරහේ. විශේෂයෙන්ම වින්දිතයන් විසින් ගොනු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලන අධිකාරියට ඇඟිල්ල දික්වන වැරදිකරුවන් රටේ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අයට මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් බවට පත් වුණා. අනිවාර්ය ප්‍රතිඥාවක් දුන්න කාදිනල්තුමා ඉදිරියේ අපි මේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ සියලු දෙනා තරාතිරම නොබල අපි ඊට අදාළව අපරාධමය චෝදනා ගොනු කරන බව. කාදිනල්තුමා පිටපු මතය තමයි පවතින රජය හෝ මේ දක්වා ඉන්න නීති ආන්තරණය සත්‍ය වශයෙන්ම වැරදිකරුවන් මාස්ටර් බ්‍රේන් හොයන්න මහන්සි වෙන්නේ නැහැ, උනන්දු වෙන්නේ නැහැ, තොරතුරු යට ගහනවා කියන එක. අපි මෙතන දේශපාලනේ සාකච්ඡා කරන්න ආවේ නැහැ. අපි ආවේ කුමක් සඳහාද? අවුරුදු 5ක් වෙලත් සාධාරණයක් ඉෂ්ට නොවුණු අපරාධකාරයන් නිදැල්ලා ඉන්න අපරාධයකට ජාතික ජනබලවේගයේ අධිකරණ ප්‍රතිපත්ති නීති ප්‍රතිපත්ති යටතේ ගන්නා ක්‍රියාමාර්ග කියන්නේ. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට ජාතික ජනබලවේගයෙන් වාචිකව පොරොන්දුවක් ලබා දී ඇතත් ලිඛිතව එය තවමත් තමන් වෙත ලැබී නොමැති බව ඊයේ අගරදුගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවා. ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාවක් දෙනවා මේ පිළිබඳව සොයා බලනවා කියලා. දැනට සමගි ජන බලවේගයෙන් අපිට යම් කිසි ලියවිල්ලක් එවලා තියෙනවා. මේගොල්ලෝ යම් විදියකින් බලයට පැමිණුණොත් මෙන්න මේ දේවල් කරනවා කියලා ලියවිල්ලක් අපිට බාර දෙන්නට කටයුතු කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඒ කණ්ඩායමෙන් වාචිකව ලැබිලා තියෙනවා පොරොන්දුවක්, එහෙම විමර්ශනයක් කරනවා කියලා. නමුත් ඒක ලිඛිතව තාම අපිට ලැබිලා නැහැ. මගෙන් අපොයින්ට්මන්ට් එකක් ඉල්ලලා තියෙනවා. ඉතින් මම අපොයින්ට්මන්ට් එකක් දුන බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ මොනවටද මේ මගේ අපොයින්ට්මන්ට් එක පාවිච්චි කරන්න යන්නේ කියලා. ඒගොල්ලෝ එහෙම එකක් දුන්නොත් අපි ඒක අපේ කණ්ඩායම විමර්ශනය කරලා බලනවා. අපි එක වතාවක් අත පුච්ච ගත්තා. මම රැවටුණා. මට සහ අපේ කතෝලික රදුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන්නා ගෝඨාභය මහත්මයා මේ බලයට ආවට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා කියලා. නමුත් ඒ විමර්ශනය සිදු වුණේ නැහැ. නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.